ඉදීම් වල අගය අපි තව තව ඉහළ නංවන්නෙමු. SLT non-stop broadband ඉන්න ඉන්න වැඩිවන free loyalty data. අද 2020 ජනවාරි 14 අඟහරුවාදා සිරස්තල මාර්තු පළමුවනදා සිට වතුකම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000ක් විය යුතුයි. ජනපතිගෙන් තීරණයක්. රංජන් රාමනායක යලි අත්තරංගුවට හෙට අධිකරණයට එචාප පක්ෂ සමාජිකත්වයත් අත්හිටුවයි. රෝහලින් පිටව ගිය රාජිත CID පැය 4ක් ප්‍රශ්න කෙරේ. මවක් සහ ඇගේ දරු දෙදෙනා වනාතවිල්ලුවේදී දියගිලි මියයයි. බේසින් එකෙන් කට් වෙන්න. ඇන්ටිජර් මවුත් වොෂ් සමගින් එන ක්ලෝස් අප් ජෙල් එක ස්ටෝරි එක ස්ටාර්ට් කරන්න. Hi. Hi. From Other Therana. This is Other Therana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේ කවන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන කොට ප්‍රකාශය සමගින්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ටාසය මගින් යලි අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අධිකරණ කටයුතු වලට මැදිහත් වීමේ චෝදනාවට අදාළව ලබාගත් අධිකරණ වරින්තුවක් මතයි. අත්අඩංගුවටපත් මන්ත්‍රීවරයා හෙට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසන්නේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් මෙන්ම තෝල්කඳුරය දරන්නෙකු සමග කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට පසුගිය දිනවල මතභේදයට තුඩුදුන් අතර බුදුදහමට හා කතෝලික ආගමට අපහාස වන අයුරින් කළ ප්‍රකාශ ඇතුළත් හඬපටයක්ද ඊයේ ප්‍රසිද්ධියට පත් වුණා. මෙවැනි පසුබිමක අධිකරණ කටයුතු වලට මැදිහත් වීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරින්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දී තිබුණා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2) වගන්තියට අදාළව නීතිපති දප්පුලද ලිවේරා මහතා එම උපදෙස් ලබා දුන් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2) වගන්තිය දැක්වෙන්නේ මෙසේයි. උපුටා ගැනීම. කවර වූ හෝ විනිශ්චකාරවරයෙකුගේ මූලාසනාරූඪ නිලධාරියෙකුගේ රජයේ නිලධාරියෙකුගේ හෝ මේ ව්‍යවස්ථාවේ 1 අනු ව්‍යවස්ථාවේ සඳහන් යම් නිලධාරියෙකුගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී හෝ කර්තව්‍ය ඉටු කිරීමේදී හෝ ඒ විනිශ්චකාරවරයා මූලාසනාරූඪ නිලධාරියා රජයේ නිලධාරියා හෝ නිලධාරියා කෙරෙහි නිත්‍යානුකූල බලයක් නොමැතිව යම්කිසි බලපෑමක් කිරීමට තැත් කරන සෑම තැනැත්තෙක්ම වරදක් කරන අතර මහාධිකරණය විසින් ජූරි සභාවක් නොමැතිව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට එක් අවුරුද්දක් සඳහා දීර්ඝ විය හැකි කාල සීමාවකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දඬුවම් දෙකටම හෝ යටත් වන්නේය. ඊට අමතරව එසේ වරදකරු කරනු ලැබූ දින සිට ඒ තැනැත්තා අවුරුදු 7ක් නොඉක්මවන කාලයකට ඡන්ද හිමියෙකු වීමටද ජනමත විචාරණයකදී හෝ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තෝරාපත් කර ගැනීමේ මැතිවරණයකදී හෝ පළාත් පාලන ආයතනයක සභිකයින් තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමකදී හෝ ඡන්දය දීමට හෝ රජයේ කවර වූ හෝ දුරයක් දැරීමට නොහොත් රජයේ නිලධාරියෙකු වශයෙන් සේවයෙහි අනුයුක්ත කරනු ලැබීමටද නුසුදුස්සෙකු කරනු ලැබිය හැක්කේය. උපුටා ගැනීම අවසන්. මේ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ වරින්තුව ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පස්වරු 4ට පමණ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණියා. නීතිපතිවරයා වෙනුවෙන් පැමිණ සිටීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාද අධිකරණයට පැමිණි අතර ඔවුන් වරින්තුවට අදාළ නෛතික කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ මහේස්ත්‍රාත් නිලමැදිරිය තුලදී. එහිදී කොළඹ අපරාධ කොට්ටාසය විසින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කරනු ලැබුවා. යනු අධිකරණයෙන් ලබා දුන් වරෙන්තුවද රැගෙන කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් මන්ත්‍රීවරයාගේ මාධ්‍යවේල නිවස වෙත පැමිණියා.
අත්අඩංගුවට පත්වීමට පෙර තමා ඒ සඳහා සූදානම් වන ආකාරය රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කළේ මෙලෙසින්. මේ අතර අද පසුරු 6:15ට මන්ත්‍රීවරයා කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවට ගැනුණු රංජන් රාමනායක මහතා අද පස්වරුවේ රැගෙන ආවේ කොළඹ අපරාධ කොට්ටාසයටයි. මන්ත්‍රීවරයා හෙට නුගගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් කොට්ටාසය පවසන්නේ. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලික වත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහුගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද පිළිබඳව ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින්. රංජන් රාමනායක මැතිතුමා ඔහුගේ ක්‍රියාකලාපයේ මගින් ඇති වූ සිද්ධි ගණනාවක් හේතුවෙන් අධිකරණ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් තුළු බොහෝ අයට සිදුවී ඇති තත්ත්වය මත එවැගේම බුද්ධාගම පිළිබඳවත් බෞද්ධයන්ට කර විවිධ ප්‍රකාශ සම්බන්ධෙනුත් ඒ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි පක්ෂ නායකතුමා එතුමා තීරණය කරනු ලැබුවා රංජන් රාමනායක මැතිතුමාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව තහනම් කරන්නත් ඒ වගේම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අනුමත කරගන්නත් තීරණය කරනු ලැබුවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත වුණාට පස්සේ තමයි ඒක නිල වශයෙන් නීතියෙන් ඔහුව ඉවත් කර බවට තීරණය කරනු ලබන්නේ. ඊට පස්සේ අදාළ නීති කටයුතු සිද්ධ වෙනවා. මම ඒ එකම ඉතින් තව මාස එකමාරක් යන ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසිරෙනවා. ඉතින් එතකොට කොහොමත් මේ කටයුතු වෙද්දී මන්ත්‍රී ධුරයත් අවසන් වෙනවා. රංජන් රාමනායක මැතිතුමා වෙන්න පුළුවන් ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. මේ රටේ නීතියෙන් පිට වැඩ කරලා තියෙනවා නම් ඊට අවශ්‍ය දඬුවම් සහ ඒ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා අපේ කිසිම ඒ වෙනුවෙන් පෙඩි සිටීමක් නැහැ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 3-4 ඌ අගන්තිය යටතේ රංජන් රාමනායක මහතාගේ පක්ෂ සමාජිකත්වයේ තාවකාලික වත්හිටුවා ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් ලිපියක් ඒ මහතා වෙත යොමු කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ඊට අදාළව නිදහසට කරුණු දැක්වීමක් ඇත්නම් එම ලිපිය ලැබී දින 7ක් ඇතුළත පක්ෂ මහලේකම්වරයාට දැන්විය යුතු බවයි. නරහෙන් පිට ලංකා පෞද්ගලික රෝහලේ දින 19ක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඊ රාත්‍රියේ රෝහලෙන් පිටව ගිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. එහිදී හිටපු අමාත්‍යවරයාගෙන් පැය 4 හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.
සුදුවෙන් සිද්ධියට අදාළ මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 24 වන දින නියෝගයක් ලබා දුන් අතර ඉන් දින දෙකකට පමණ පසුව රාජිත සේනාරත්න මහතා රෝහල්ගත කෙරුණා. පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම අත්අඩංගුවට පත් වූ රාජිත සේනාරත්න මහතාට දෙසැම්බර් මස 30 වන දින ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අනුව දින 19කට අධික කාලයක් රෝහල්ගතව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් හොරින් හොරින් වගේ වෙන වාහනේ ගිහින්. එයාගේ සුපුරුදු වාහනේ තමයි ප්‍රත්‍යලා ගියේ. සුපුරුදු වාහනේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දුන් අවස්ථාවේ නියෝග කළේ නේවාසික ප්‍රතිකාර අවසන් වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි. මේ අතර රාජිත සේනාරත්න මහතාගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පතට අදාළව ලබන 17 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද රාජිත සේනාරත්න මහතාට කොළඹ මහඅධිකරණය විසින් ඊයේ නොතීසි නිකුත් කළා. මෙවන් පසුබිමක මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරු 11ට පමණ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පැය 4 හමාරකට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අද පස්සෙ 3:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. එළඹෙන මාර්තු පළමු වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් 1000ක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ලබා දී ඇති බදු සහනවල ප්‍රතිලාභ වතු කම්කරුවාටද හිමි විය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. ීමට සමකාමීව යටිතල් පහසුකම් ඇතුළු වතු ශේෂ්ත්‍රයේ සියලු අංශ කඩිනමින් සංවර්ධනයට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. තේ කර්මාන්තයේ ගුණාත්මක භාවය සහ ඵලදායීතාව නැංවීමට රජය පියවර රැසක් ගෙන තිබෙනවා. දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් මීට ඇතුළත්. මේ සහන හිමිවන්නේ වතු සමාගම්වලට බැවින් එහි ප්‍රතිලාභ කම්කරුවාටද හිමි විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. නිෂ්පාදන සහ කර්මාන්ත ශේෂ්ත්‍රය ලබන දියුණුවලට සමගාමීව එහි ප්‍රතිලාභ කම්කරුවාට හිමිකර දීම රජයේ අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිස්ම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ජනතා අදහස් සැලකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය හමුවේ අද කියා සිටියා. දෙදින අතර අද කොළඹදී පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. මේ අතර විදෙස් දූත පිරිස් කිහිපයක්ම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය සහ ජනාධිපතිවරයා අතර හමුව අද පැවතුනේ ජනාධිපති කාර්යාලයේදී. ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යයක් වන බැවින් MCC ගිවිසුම ගැන ඉදිරි කටයුතුවලදී දෙරටේම ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගත යුතු බවයි ජනාධිපතිවරයා හිදී පවසා ඇත්තේ. එම යෝජනාවලිය මේ වන විටත් විද්වත් මණ්ඩලයක් විසින් අධ්‍යයනය කරන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ගිවිසුම සෙසු රටවල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද අධ්‍යයනය කරන
කරන බවයි ඔහු පවසා ඇත්තේ. තාක්ෂණය මූලික කරගත් කර්මාන්තවල ආයෝෂණය සඳහා එක්වන්න ලෙසද ජනාධිපතිවරයා ඇමරිකානු නියෝජිතවරයට එහිදී ආරාධනා කර තිබෙනවා. මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය චැන් යී මහතා අද ජනාධිපතිවරයා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදී. ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරු වශයෙන් චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින බව මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා. මේ අතර ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වේල්ස් මහත්මියද අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව මුණ ගැසුණා. එමෙන්ම රුසියානු විදේශ අමාත්‍ය සර්චි ලැවරෝව් මහතාද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. මේ අතර රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග දීපාර්ශික සාකච්ඡා පැවැත්තුවා. Подробно говорили о развитии туризма. පසුගිය අප්‍රේල් මාසයේදී ලැබුණු කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකිවයුත්තන් හඳුනාගෙන දඬුවම් ලබා දීමට මෙරට රාජ්‍යය ගන්නා උත්සාහයට සහය දෙන බව අප දැනුම් දුන්නා. රට යථාතත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා යටතේ ගන්නා උත්සාහයන් පිළිබඳ මම දැනුම්වත් වී සිටිනවා. ඒ වගේම මම ජනාධිපතිතුමාට ආරාධනා කරනවා පහසු වේලාවක් තෝරාගෙන රුසියාවේ නිල සංචාරයක් සඳහා එක්වන ලෙස. එමෙන්ම අප අතර තිබෙන සහයෝගීතාව දිගටම පවත්වා ගැනීමටත් සූදානමින් පසු වෙනවා. My question to Mr. Lavrov is, what concrete steps will be taken to enhance security and anti-terror cooperation with Sri Lanka? දෙරට අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව අප මෙරට ආරක්ෂක අමාත්‍යවරයා දැනුම්වත් කළා. ත්‍රස්තවාදීට එරෙහි සටනේදී වගේම සිය ආරක්ෂක ධාරිතාව වැඩි කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අව්‍යායුධ දිගින් දිගටම සැපීමටත් අප කටයුතු කරනවා. ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද කොළඹ මරදානේ පිහිටි තොග අලිවිසල් කිහිපයක් පරීක්ෂා කළා. ඒ ජනතාව වෙත ලබා දුන් බදු සහන නිසි ලෙස ලැබෙනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුරේට පත්වීමෙන් පසු බදු සංශෝධන කිහිපයක්ම හඳුන්වා දෙනු ලැබුවා. එහෙත් 2019 වසරේ දෙසැම්බර් පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි එම බදු ප්‍රතිලාභ ලබා දුන්නට සිල්ලර තොග සහ ආනයනික ද්‍රව්‍ය විකිණීම මත වැඩබදු අඩු කිරීමෙන් අත්වන වාසි පාරිභෝගිකයා වෙත නොලැබෙන බවට මහජනතාවගෙන් චෝදනා එල්ල වුණා. ඒ අනුව එම ප්‍රතිලාභ මහජනතාව වෙත ලැබෙන්නේ දැයි අධීක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර මෙම තත්ත්වය සමීපව අධීක්ෂණය කරන ලෙසටද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එම උපදෙස් ක්‍රියාත්මක කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් අද කොළඹ බරදාන තොග වෙළඳසැල් කිහිපයක් අධීක්ෂණය කළා. මේ බදු සහන, මේ වැට් සහන, NBT සහන පාරිභෝගික ජනතාවට නොදෙන ආයතන පිළිබඳව අපි මීටත් වඩා දැඩි විමසිල්ලෙන් කටයුතු කරලා ඉදිරියේදී ඒ සහන පාරිභෝගිකයාට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම සඳහා නිර්දේශ ලබා දීමට පත් කළ විද්වත් කමිටුවෙන් නිර්දේශ නොකළ පුද්ගලයින්ටද පත්වීම් ලබා දී ඇතැයි ආචාර්ය නාලකගොඩ හේවා මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එසේ වුවද 95%ක්ම පත්වීම් පිළිබඳ සතුටු විය හැකි බවයි. අතිගරු ජනාධිපතිතුමා එතුමා බලයට පත් වුණාට පස්සේ පත් කළ විද්වත් කමිටුවක් මේ පත්වීම් සඳහා යම් යම් නිර්දේශ ඉදිරිපත් කළා. මේ කමිටුව පත්වීම් බලධාරියන් නොවේ. ඔවුන්ගේ වගකීම වුණේ යම් තනතුරක් සඳහා යම් යෝජනාවක් ලැබුණා නම්, නමක් ලැබුණා නම් ඒ අයගේ සුදුසුකම් තිබෙනවාද කියලා බලලා ඒ පිළිබඳ නිර්දේශයක් ඉදිරිපත් කිරීම. සමහර අවස්ථාවල කමිටුවේ නිර්දේශම නොවන පත්වීමුත් සිද්ධ වෙලා තිබුණා. රජය හොඳ ආරම්භයක් කරන් තියෙනවා. මේක 100%ක්ම නිවැරදිව පළවෙනි අවස්ථාවේ සිදු නොවුණා වෙන්නට පුළුවන්. යම් යම් අඩුපාඩු තිබුණා වෙන්නට පුළුවන්. හැබැයි අපි දුටුවා තව පැත්තකින් ජනතාව විටින් විට යම් යම් තන්ත්‍ර ගැන සංවේදී වෙච්ච වෙලාවට ඒ පත්තරින් බලධාරියොත් ඒවා ගැන සංවේදී වෙලා ඒවා වෙනස් කරන ආකාරය ඒවා සාධාරණ ඒකත් අපි දුටුවා. ඒකට අපි ඍජුව සම්බන්ධ නොවුණත් අපි ඒ ගැන ඊට පරිබාහිරව ඉඳගෙන සතුට වෙනවා. 90%, 95% අපිට සතුටු වෙන්න පුළුවන් මේ සිද්ධ වෙලා තියෙන පත්වීම ගැන. ඒක හොඳ ආරම්භයක්. අත්අඩංගුවට ගැනීම සිදු කිරීමේදී සුපරීක්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. එම රාජකාරී ස්වාධීනව සහ කිසිදු බියගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදුවන බවට සහතික කර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම වෘත්තිකයන් සහ සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන්ද වෙනසකින් තොරව මෙය ක්‍රියාත්මක විය යුතු බවත් අවශ්‍ය අවස්ථාවලදී නීතිපති උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ලෙසටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. වනාතවිල්ලව එළුවන් කුලම රාල්මඩුව වැවේ දියනෑමටගේ මවක් සහ දරුවන් දෙදෙනෙකු අද පස්වරු පහට පමණ දේගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් සමග දියනෑමටගේ අනෙක් දරුවා ගොඩට වී සිට ඇති අතර ඇය මේ සිද්ධිය වූ වහාම ගම්මුන් දැනුවත් කිරීමෙන් මව සහ දරු දෙදෙනා ගොඩට ගැනීමට ගම්වාසීන් කටයුතු කර තිබෙනවා. නමුත් ඒ වන විටත් ඔවුන් මියගොස් සිට තිබුණා. රත්මලානේ පිහිටි ස්වර්ණාභරණ අලිවි සැලකට ඊයේ පස්වරුවේ පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා මුදල් හා ස්වර්ණාභරණ සොරා ගන්නා ආකාරය CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. සිසුවෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා අද අපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. කරන්දිනී ප්‍රාදේශීය සභාවේ අද පැවති මහා සභා රැස්වීමට මන්ත්‍රීවරයෙකු සංයුක්ත තැටිවලින් තනු මාලයක් පැළඳ සභාවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට විරෝධය පළ කළා. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් ලෙස පත් කරනු ආරේදාස බෝධරගම මහතා එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද පෙරවරුවේ සියදුරේ වැඩභාර ගත්තා. එත් සමගින් අද දිනන රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවටපත් වෙනවා. වෙනතුරුව ඔබට එක්විය හැකි අද දිනන පාද පිටිය සමගින් සුබ රාත්‍රියක්.